කොහොමදින් කට්ටිය සාදරයෙන් පිළිගන්නවා අදත් World Cinema Talk අපේ YouTube වැඩසටහන වෙත අපි ඔයාලට කලින් වීඩියෝ එකකින් අද ඉඳන් ඔයාලට දෙන්න යන ෆිල්ම් සීරීස් එක ගැන පැහැදිලි කරා. ඉතින් මේ වීඩියෝ එක බලන කලින් අනිවාර්යයෙන් මේක බලලා ඉන්න. ඒකෙන් ඔයාලට මේ ෆිල්ම් සීරීස් එක ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. මුලින්ම අපිට පෙන්නනවා එක මිනිස්සේ. මෙයාගේ නම තමයි ජේම්ස්. මෙයා කරන්නේ නිවෙස් වලට අවශ්‍ය කරන ආරක්ෂක පදවි හදන එක. මේ දේ නිසා මෙයාට හොඳ ආදායමක් ලැබෙනවා. මොකද ඒ වෙනකොට රජය මගින් වාර්ෂිකව සිදු කරන පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය නිසා මිනිස්සු තමන්ගේ ආරක්ෂාව සඳහා ගොඩක් නැවරු සිරන නිසා. මෙයාගේ පවුලේ ඉන්නවා එයාගේ බිරිඳ, පුතා සහ දියණිය. රටේ ඉන්න හැම මිනිස්සෙක්ම මේ කාලයේ තමන්ගේ සහයෝගය ලබා දෙනවා මේ පවිත්‍ර කිරීම සිදු කරන්න. සුපුරුදු පරිදි ජේම්ස් සහ ඔහුගේ පවුලත් නවීන ආරක්ෂක පදවි යොදාගෙන නිවසට වෙලා ආරක්ෂිතව ඉන්නවා. මේ නිදහස් රැයේදී ජේම්ස්ගේ නිවස ළඟ යම් අමුත්තෙක් ඉන්නවා. ඔහු මරන්න කට්ටියක් එන නිසා ජේම්ස්ගෙන් ආරක්ෂාව ඉල්ලනවා. නමුත් ජේම්ස්ට හැකියාවක් නැහැ ඔහු ඇතුළට ගන්න. මොකද ඔවුන්ගේ ජීවිතවලට එයින් බලපෑමක් සිදු වෙන නිසා. කොහොම හරි ජේම්ස්ගේ පුතා මේ අමුත්තාව නිවසට ගන්නවා. ඉතින් මෙතනින් පස්සේ තමයි මේ කතාව පටන් ගන්න යන්නේ. ඉතින් අපි බලමු මේ අමුත්තා කවුද? ඇයියා මෙයාලගේ ආරක්ෂාව ඉල්ලන්නේ? මේ නිසා ජේම්ස්ගේ පවුලට මොන වගේ සිද්ධි වලට මුහුණ පාන්න වෙයිද? ඉතින් මේ හැම දෙයකටම උත්තර හොයාගන්න අපි යමු වීඩියෝ එකට. වාර්ෂිකව පවත්වන පිරිසුදු කිරීමේ උත්සවය නිසා ජේම්ස් දැන් කාර් එකේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. එයා එයාගේ කණ්ඩායමේ අයත් එක්ක කතා කර කර යන්නේ කෙටි කාලයක් ඇතුළත එයාලගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය ගැන. ඒ වගේම මෙයාලගෙන් ආරක්ෂිත උපන් ගත්ත අයටත් මෙයා කතා කර කර තමයි යන්නේ. දැන් ජේම්ස් ගෙදරට එනවා. මේ වෙනකොට මෙයාගේ බිරිඳ අපි යාට කියමු මේරි කියලා. එයා උයන ගමන් තමයි ඉන්නේ. මේ දෙන අතර පොඩි කතාබහක් ඇති වෙලා දැන් ජේම්ස් යනවා වොෂ් එකක් දාගන්න. මේරි ඉන්න තැන ටීවී එකක් තියෙනවා. ඒකෙනුත් කියන්නේ පවිත්‍ර කිරීමේ උත්සවය මිනිසුන්ට තමන්ගේ හදවත පිරිසිදු කරන්න දීලා තියෙන අවස්ථාවක් කියලයි. අපි දැන් ජේම්ස්ගේ දුව සෝයෝ පෙන්නනවා. සෝයි ඉන්නේ එයාගේ යාළුවලා ඉන්න පිරිමි ළමයත් එක්ක. මෙයාලා බැල්කනී ඉන්නකොට දකිනවා එක මිනිස්සෙක් පිහියක් මුවහත් කර කර පවිත්‍ර කිරීමේ උත්සවයට ලෑස්ති වෙනවා කියලා. මේරි දැන් එයාලගේ නිවසේ තියෙන බැම්මක ජේම්ස් ගෙනා මල් ටික එළන ගමන් තමයි ඉන්නේ. මෙතනට එයාලගේ අසල්වාසියෙක් වන ග්‍රේස් එනවා. එයා මේරිට එයාලා හදව බිස්කට් වගේක් දෙනවා. මෙයාලා කතා කර කර ඉන්න දැනට තවත් එයාලගේ අසල්වාසින වගේක් ඇවිත් අදරෑ ගොඩක් හොඳට පරිස්සම් වෙලා ඉන්න කියලා එයාලා යනවා. මේරි ග්‍රේස්වි කතා කර කර තමයි ඉන්නේ. ග්‍රේස් මෙතනදී කියනවා ඔයාලගේ ගෙදරයි වත්තය ගොඩක් ලස්සනයි. හැබැයි ඉතින් හැම කෙනාම මේ දේවල් වලට කැමති නෑ කියලා ග්‍රේස් කියනවා. මේරි අහනවා එතකොට ඇයි අපි අතින් වුණ වැරද්ද මොකද්ද කියලා. ග්‍රේස් කියනවා ඔයාගේ මහත්තයා හැම කෙනාටම ආරක්ෂක පද්ධති විකුණනවා. හැම කෙනෙක්ම හිතාන ඉන්නේ ඒ සල්වලින් ඔයාලා කාලා බීලා හොඳට ඉන්නවා කියලා. හැබැයි ඉතින් ඒවා කටකතා විතරයි. ඔයා හොඳ කෙනෙක්, ඔයා වැඩි හිතන්න එපා කියලා ග්‍රේස් මේරිට කියනවා. දැන් මේරි ග්‍රේස්ට ස්තුතියි කියලා ග්‍රේස් දුන්න බිස්කට් ටිකත් අරගෙන යනවා. මේ වෙලාවේදී මේරි රාත්‍රී කෑමට ඕන කරන පිගන් ටිකක් ගන්න ගමන් තමයි ඉන්නේ. එකපාරට මෙයා ඉන්න දැනට රොබෝ සෙල්ලම් බඩුවක් එනවා. මේ රොබෝ ජේම්ස්ගේ පුතා චාලිගේ. මේ රොබෝ හරියට කැමරාවක් වගේ. ඒකෙන් ඕනම දෙයක් හොඳට බලා ගන්න පුළුවන්. චාලිත් එනවා එයාගේ අම්මට උදව් කරන්න. දැන් ඉතින් ජේම්ස් සහ එයාගේ පවුලේ අය රාත්‍රී ආහාරය ගන්න ගමන් තමයි ඉන්නේ. ජේම්ස් අහනවා අනිත් අයගෙන් අද දවසේ මොනවද උනේ, විශේෂ දේවල් එහෙම තියෙනවද කියලා. හැබැයි සෝයිවත් චාලිවත් ජේම්ස් කියන දේවල් වැඩිය ගණන් ගන්නේ නැහැ. කොමාරි මෙයාලා කෑම කකා ඉන්නවා. දැන් වෙලාව 4 ළඟයි. ඒ කියන්නේ අර පැය 12 පටන් ගන්න. වෙලාව හරි නිසා ජේම්ස් යනවා ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කරන්න. පැය 12 පටන් ගන්න තව පොඩි වෙලාවක් තියෙන නිසා ජේම්ස් එයාගේ නිවසේ අකුළු දා ගන්නවා. දැන් විශේෂ පොදක් යනවා. ඒක කියනවා මේක පරීක්ෂණයක් නෙවෙයි, ඇමරිකා විසින් වාර්ෂික පවත්වන ලබන පවිත්‍ර කිරීමේ වැඩසටහන නිවේදනය. ආයුධ භාවිතා කිරීමේදී 4 පන්තියේ ආයුධ හෝ ඊට අඩුව භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ කාලය ඇතුළත රජයේ නිලධාරීන්ට හිරිහැර කරන්න බැහැ කියනවා. ඒ දෙකම සයිරන් හන හෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් මේ පැය 12 පටන් ගත්තා කියලා. ජේම්ස් කියනවා එයාගේ බිරිඳටයි ළමයින්ටයි බය වෙන්න එපා, අපිට ආරක්ෂිතව ඉන්න පුළුවන්, එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. මෙතනින් සෝයි මට මගේ කාමරයට ගිහින් තනියම ඉන්න ඕන කියලා මෙතනින් යනවා. ඇත්තටම සෝයි ඉන්නේ තනියම නෙවෙයි, එතන එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් වන සැමිත් ඉන්නවා. සැමි කියනවා
අපිට මේක වැඩි දවසක් හඟගෙන ඉන්න බෑනේ. ඒක නිසා මම ඔයාගේ තාත්තගෙන් මේ සම්බන්ධයට කැමතිද කියලා අහන්න යනවා කියලා සැමි යනවා දැන් ජේම්ස් හම්බ වෙන්න. ජේම්ස් ඉන්න දැනට චාලියාගේ රොබෝව යවලා එදෙන මොනවද වෙන්නේ කියලා බලනවා. එතකොට චාලි දකිනවා එක එක තැන්වල මිනිස්සු මැරිලා ඉන්න විදිය. ඉතින් දැන් තමයි කට්ටිය ජේම්ස්ගේ පවුලේ අයගේ ජීවිත කණපිට හරවන දේවල් සිද්ධ වෙන පටන් ගන්න. ජේම්ස්ගේ පුතා චාලි දකිනවා එයාලා ගෙදර ළඟට එක මිනිස්සෙක් දුවගෙන ඇවිත් හැංගිලා ඉන්නවා. ඒ වගේම සෝයිගේ බොයෆ්‍රෙන්ඩ් වන සැමිත් සම්බන්ධයෙන් යන අහන්න සෝයිගේ තාත්තා ළඟට එන ගමන් තමයි ඉන්නේ. චාලිත් කම්පියුටර් ගාවට ගිහින් බලනවා අර මිනිස්සයා කවුද කියලා. එයාට ඇහෙනවා ඒ මිනිස්සයා කියනවා මාව මරන්න කට්ටියක් එනවා, අනේ කාටරි මාව ඇහෙනවා නම් මට ආරක්ෂා වෙන්න තැනක් දෙන්න කියලා. ඒත් එක්කම චාලි අර අගුළු අරලා එළියේ හිටපු ආගන්තුකයව එයාලා ගෙට අරගන්නවා. ජේම්ස් ඉක්මනටම ගෙන් ආයමත් අගුළු දානවා. හැබැයි ජේම්ස් පරක්කු වැඩි. අර ආගන්තුකයා දැනටමත් එයාලා ගේ ඇතුළට ඇවිත් ජේම්ස් සහ එයාගේ බිරිඳ මේරි ප්‍රධාන දොරගාවට යනවා මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. එතකොට එයාලා දකිනවා චාලි විසින් දන්නේ නැති ආගන්තුකයෙක්ව ගෙට අරගෙන කියලා. අපි ඒ ආගන්තුකයාට කියමු හෙන්රි කියලා. දැන් මෙතනට සැමිත් එනවා. ඇතනම සැමී එන්නේ එයාලගේ සම්බන්ධය ගැන අහන නෙවෙයි, ජේම්ස් මරන්න. හැබැයි සැමීගේ ඉලක්කේ වැරදෙනවා. ජේම්ස් සැමීට වෙඩි දිනවා. ඒකෙන් සැමීට තුවාල වෙනවා. එතනට ආපු සෝයි සැමීව උඩට අරගෙන ඇරෙනවා. ආයමත් ජේම්ස් යනවා එයාගේ දුව සෝයිව හොයාගෙන එයාගේ කාමරයට. හැබැයි එතන සෝයි නෑ, සැමී ඉන්නවා. සැමීත් දැන් මැරිලා. කොහොමරි ජේම්ස් මේකෙන් අවුල් වෙනවා. මොකද ජේම්ස්ට ඕනලා තිබ්බේ කවුරුත් මරන්න නෙවෙයි. මේරිය දැන් චාලිට කාමරෙන් කොහෙවත් යන්න එපා කියලා එයාත් යනවා සෝයි හොයාගෙන. එතන සෝයිත් එනවා මේරි හොයාගෙන. සෝයි හොඳටම කලබලලා ඉන්නේ සැමීගේ මරණෙත් එක්ක. චාලි දැන් මේරියට කතා කරනවා අපි ඉක්මනට එන්න මේක වාට බලන්න වෙනවා කියලා. මේරිය චාලි දැන් දකිනවා මිනිස්සු වගේක් එයාලා ගේ ගාවට එනවා. එයාලා එන්නේ නිකම්ම නෙවෙයි, තුවක්කු පිහි පොරෝ එහෙම අරගෙන. ජේම්ස් එහෙමත් මේක දකිනවා. දැන් ජේම්ස් එයාලා ගෙදර කැමරා වලින් එයාලා ගෙදරට ආපු අය දිහා බලාන ඉන්නේ. ඒ ආපු කණ්ඩායමේ නායකයා ජේම්ස්ට කතා කරලා කියනවා අපි එයාට කියමු නැපෝලියන් කියලා. දැන් මේ නැපෝලියන් ජේම්ස්ට එයාගේ පවුල අයට කියනවා අපි දන්නවා ජේම්ස් මහත්තයා මේ පවිත්‍ර කිරීමේ වැඩසටහනට සහාය දෙනවා කියලා. මොයි මගේ කණ්ඩායමයි හොඳට ඉගෙන ගන්න කට්ටිය. අපි මිනිස්සුන් පිටිපස්සෙන් යනවා. මේක අපි හැම අවුරුද්දෙම කරනවා. ප්‍රචණ්ඩත්වය අපි ඇඟෙන් අයින් කරලා පිරිසිදු වෙන එක තමයි අපි කරන්න කියලා නැපෝලියන් ජේම්ස්ලාට කියනවා. අපිට එක දෙයක් මගෑරුණා. හැබැයි ඔයාලගේ අසල්වාසියෝ කිව්වා ඒ අමුත්තව ඔයාලා ආරක්ෂා කරගෙන ඉන්නවා කියලා. නැපෝලියන් කියනවා ඔයාලා හංගගෙන ඉන්න අමුත්තට අඩුම තරමේ ඉන්න තැනක්වත් නැති කෙනෙක්. එයා සමාජයේ වැඩ කරන කෙනෙක්. එයාලා හදන්නේ අපි විනාශ කරන්න. නැපෝලියන් කියන්නේ ඒ අමුත්තව අපිට පණවිටින් බාර දෙන්න. හැබැයි ඔයා එහෙම නොකළොත් අපි ඔයාගේ ගෙදරට එනවා. එහෙම වුණොත් අමුත විතරක් නෙවෙයි ඔයාලටත් ඒකට දඬුවම් විඳින්න වෙයි කියලා එයා එදෙනින් යනවා. මේකෙන් මේරි හොඳටම කලබල වෙලා ඉන්නේ. දැන් මේරි ජේම්ස්ගෙන් අහනවා මේ ආරක්ෂිත පද්ධතිය කඩලා එයාලට ඇතුළට එන්න පුළුවන්ද කියලා. ජේම්ස්ගේ උත්තරේ වෙන්නේ අපි මේක හැදුවේ 99%ම පරීක්ෂා කරලා ඒක හරියටම කියන්න බෑ කියනවා. දැන් ජේම්ස් මෙයාලා වාඩි කරවගෙන ඇතන මෙයාලට පුළුවන් මේ කඩලා ඇතුළට එන්න. හැබැයි අපිට එක දෙයක් කරන්න පුළුවන්. අපේ ගෙදරට ආපු මිනිස්සයව එයාලට බාර දුන්නොත් අපිට බේරෙන්න පුළුවන් කියලා ජේම්ස් කියනවා. මේකට චාලි විරුද්ධ වුණා. ජේම්ස් කියන්නේ අපි මේ කරන්නේ අපේ පවුල වෙනුවෙන් කියලා කියනවා. දැන් ජේම්ස් සහ මේරි යනවා ඒ මිනිස්සාව අල්ලගන්න කියලා. මෙයාලා යන්නේ වෙන වෙනම. මේරිට ඇහෙනවා පිට ඉඳන් අර මිනිස්සු කියනවා ඒ මිනිහා වැඩ කරන්නේ නැති මිනිහේ එයාව මරලා දැම්ම කියලා කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඔයාලට කලින් කිව්ව මතක ඇති චාලි මේ දේවල් වලට කැමති නැහැ කියලා. දැන් චාලි එයාගේ රොබෝ යවලා අර මිනිස්සයා අපි අර කිව්ව හෙන්රි කියලා. මේ හෙන්රිව එයාගේ අම්මටයි තාත්තටයි අහු නොවන විදියට එදෙනින් බේර ගන්නවා. නැපෝලියන් ජේම්ස් එක්ක ආයමත් කතා කරනවා. නැපෝලියන් කියන්නේ තවම ජේම්ස් මහත්තයා ඔයා අපිට මේ මිනිස්සයා බාර දුන්නේ නැහැ, ඔයා එයාව ආරක්ෂා කරනවා දහනවා. ජේම්ස් කියන්නේ නැහැ එහෙම දෙයක් නැහැ, එයාට ඇතුළට ගත්තේ මගේ පුතා, එයා පොඩි ළමයෙක්, එයා වැඩි දේවල් ගැන දන්නේ නැහැ කියනවා. මේ අතරේ නැපෝලියන්ගේ කෙනෙක් ජේම්ස්ට ඇවිත් බනිනකොට නැපෝලියන් එයාට වෙඩි දීලා ජේම්ස්ට කියනවා එයා මගේ යාළුවෙක්, මම එයාවත් මැරුවා. ජේම්ස් මහත්තයෝ ඔයා මගේ කවුරුත් නෙවෙයි, අපි ඉක්මනටම ඔයාගේ ඇතුළට එනවා, ඊට කලින් අර මිනිස්සයව දෙන්න කියනවා. ජේම්ස් කුමාරි හෙන්රි හොයාගන්නවා. හැබැයි හෙන්රි ඉන්නේ දැන් සෝයිගේ ඔළුවට පිස්ටල් එකක් තියාගෙන. හෙන්රි කියනවා ජේම්ස්ට ඔය තුවක්කු අයින් කරලා දාන්න, නැත්නම් මට සිද්ධ වෙනවා මෙයාට වෙඩි දියන්න කියලා. මේරිය දැන් මෙතනට එනවා. එයා එන්නේ හෙන්රි පිටිපස්සෙන්. මේක හෙන්රි දකින්නේ නැහැ.
මේරි වෙඩි දියන්න හදනකොටම හෙන්රි එක දැකලා සොයා දල්ලු කරලා එතනින් පැනලා යන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ජේම්ස් හෙන්රිත් එක්ක පොරවැදලා හෙන්රිට වෙඩි දියලා හෙන්රිව අල්ලගන්න සමත් වෙනවා. දැන් ජේම්ස් සහ මේරි හෙන්රිව අල්ලගෙන පුටුවක තියලා ගැට ගහලා දානවා. මෙයාලා මෙතනදී හැසිරුණු විදිය ගොඩක් නරක තත්ත්වයක තිබ්බත් මෙයාලා මේක කරන්නේ එයාලගේ පවුල වෙනුවෙන්. ජේම්ස් මේරිට කියනවා අපිට වෙන විසඳුමක් නැහැ. අපි මෙයාව එළියේ ඉන්න කට්ටියට බාර දෙමු කියලා. මේරි මේකට කැමති නැහැ. එයා කියන්නේම මේක වැරදි. අපිට මේක කරන්න බෑ කියලා. හෙන්රිත් කියනවා දැන් මම නිසා ඔයාගේ ළමයිනුත් මැරෙයි. මාව එයාලට බාර දෙන්න කියලා. කොමාරි ජේම්ස් මේකට කැමති වෙන්නේ නැහැ. එයා හදන්නේ හෙන්රිව දැන් ආරක්ෂා කරන්න. ජේම්ස් චාලියට කතා කරලා එයාගේ අදට තුවක්කුවක් දීලා ඔයා පහළම කාමරෙට ගිහින් ඉන්න මොන දේ වුණත් එළියට එන්න එපා කියනවා. ජේම්ස් සහ මේරි දැන් එයාගේ පවුලේ අයවයි හෙන්රිව ආරක්ෂා කරන්න නැපෝලියන් විරුද්ධව සටන් කරන්න කියලා යන්නේ. කොමාරි නැපෝලියන් සහ එයාගේ කණ්ඩායම දොර කඩලා ඇතුළට එනවා. නැපෝලියන් කෙනෙක් ගිහින් චාලිව හොයාගෙන එයාව මරලා දාන්න හදනකොටම ජේම්ස් ඇවිත් චාලිව බේරගන්නවා. ජේම්ස් එක එක්කෙනා විනාශ කරගෙන යනවා. දැන් ජේම්ස් ඉන්න දැනට කට්ටියක් ඇවිත් ජේම්ස් මරලා දාන්න හදනවා. කොමාරි ජේම්ස් මෙයාව විනාශ කරලා දාන්න සමත් වෙනවා. එයාලා විනාශ කරලා යන ගමන් ඉන්න ජේම්ස් ළඟට එකපාරම ආපු නැපෝලියන් පිහියකින් ජේම්ස්ට ඇනලා දානවා. මේරිවත් අල්ලගන්න එයාට පුළුවන් වෙනවා. දැන් මේරිවත් මරන්න තමයි මේ අය හදන්නේ. ඒ දෙකම කවුද අය වගේක් ඇවිත් මේරිව වේර ගන්නවා. දැන් ජේම්ස් මේරි චාලි ළඟට එන නැපෝලියන් මෙයාලට වෙඩි දියන්න හදනකොටම සෝයි එතනට ඇවිත් නැපෝලියන් මරලා දානවා. ඇතරම ජේම්ස් සහ එයාලේ පවුලේ අයව බේරගත්තේ එයාලගේ අසල්වාසිය විසින්. මෙතන ග්‍රේස් සහ එයාගේ හස්බන්ඩ් එහෙමත් ඉන්නවා. මේරි දැන් මෙයාලට ගොඩක් ස්තුතියි කියලා කියනවා. හැබැයි ග්‍රේස් කියනවා වැඩි ස්තුති කරන්න එපා. ඔයාලා එයාලගේ නෙවෙයි අපේ කියනවා. ඇතර මේ අසල්වාසිය ඇවිත් තියෙන්නේ ජේම්ස් සහ එයාගේ පවුලේ අයව බේරගන්න නෙවෙයි මරලා දාන්න. දැන් මෙයාලා හදන්නේ මේරිවයි මේරිගේ දරුවෝයි මරන්න. මේරි අහනවා ඇයි මෙහෙම කරන්නේ අපේ අසල්වාසිය උනේද කියලා. ග්‍රේස් කියනවා ඔයාලා අපේ සල්ලි කොල්ල කාලා අපේ ඇස් ඉස්සරහාම ඔයාලා දියුණු වුණා. දැන් අපි කරන්න යන්නේ මේ රාත්‍රියේදී ඔයාලගේ ආත්ම පිරිසුදු කරන්න. ඒක නිසා බය නැතුව ඉන්න කියනවා. දැන් ග්‍රේස් මෙයාලව මරන්න හදනකොටම මෙයාගේ පස්සෙන් ආපු හෙන්රි ග්‍රේස්ව අල්ලගෙන තවත් කෙනෙක්ටත් වෙඩි දියලා මේරි එයාගේ ළමයිවයි බේරගන්නවා. ග්‍රේස් කියනවා අපි දමුසලව මරන්න හැදුවනේ, දැන් අපිව මරලා දාන්න කියනවා. හැබැයි මේරිගේ උත්තරේ වෙන්නේ අද රෑ ආයේ කවුරුත්ම මැරෙන්නේ නැහැ, මේක ඉවර වෙනකන් අපි ඉන්න යන්නේ සාමයෙන්ම විතරයි කියනවා. හරියටම පවිත්‍ර කිරීම ඉවර වෙන්න තියෙන්නේ තව විනාඩි කිහිපයයි. දැන් මේරි හෙන්රි ඒ වගේම එයාලගේ අසල්වාසියෝ මේ කාලේ ඉවර වෙනකන් මේසෙක ඉඳගෙන ඉන්නේ. මෙතනදි ග්‍රේස් ආයමත් මේරිට තුවක්කු අරන් වෙඩි තියන්න යද්දි ඒක උදුරගෙන තුවක්කුවෙන්ම ගහලා දාන්න මේරි සමත් වෙනවා. දැන් ආයමත් සයරන් හඬ ඇහෙනවා. පවිත්‍ර කිරීමේ වැඩසටහන මෙතනින් ඉවර වෙනවා. දැන් ඉතින් හෙන්රි තුවක්කුව තියලා මෙතනින් යනවා. මේරි හෙන්රිට කතා කරලා එයාට ස්තුතියි කියනවා. දැන් හෙන්රි මෙතනින් යනවා. සමහර වෙලාවට අපි ළඟින් ඉන්න අපි විශ්වාස කරගෙන ඉන්න මිනිසුන්ට වඩා අපි නොදන්න මිනිස්සෙක්ගෙන් අපිට උදව් හම්බ වෙනවා. ඒක නිසා හැම කෙනෙක් එක්කම හොඳින් ඉන්න බලන්න. ඉතින් 2013 ආපු ද පර්ජ් පළවෙනි මූවී එක මෙතනින් ඉවර වෙනවා. කටිපොඩි දෙයක් කියන්න ඕන, ඔයාලට මේ මූවිස් හොයාගෙන ලියලා වීඩියෝස් හදලා ඔයාලට දෙන්න ගොඩක් ලොකු කාලයක් යනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරලා පොඩි සහයෝගයක් දෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. එහෙමනම් අපි ඉක්මනටම පර්ජ් දෙවෙනි මූවිකින් හමු වෙමු. ජය වේවා.